අද අපිට කරන්න තියෙන්නේ අපේ චැලෙන්ජ් එක. ඊය අපි ගේම් එක හදුවා. අද තියෙන අපිට චැලෙන්ජ් එක ඒක තියෙන්නේ ඔයාගෙන් ගිය CV එකක් හදා ගන්න ඕනේ. ඔයාගෙන් ගිය CV එකක් හදා ගන්න ඕනේ. හැබැයි ඔය වෙන මොකුත් නෙමෙයි HTML පාවිච්චි කරලා. අද තමයි අද තියෙන්නේ මේ චැලෙන්ජ් එක. Description ini. Mereka bi sarlo Islam kita mau mulai dari mukut ini HTML kianne sama yang dia untuk bawa dong kayak packing dengan deliver kan nama lo ini sama ini tapi ini kepulang gitu ya deh atau sama ini HTML Python Java ya itu ini oh ya tahu sih dengan keran pulang ya ini tapi itu awal sedang mungkin CV kata tapi ATK itu orang karena dia ඉගෙන ගමු. ඔය පාරේ කියලා දිනා මෙතන HTML ෆයිල් එක අප්ලෝඩ් කරන්න කියලා සිප් ඉගෙන සිප් කරලා හරි නැත්නම් normal විදියට අප්ලෝඩ් කරන්න කියලා තියෙනවා. අප්ලෝඩ් කළා උත්තර දෙන්න තියෙන අන්තර ප්‍රශ්න වලට අහන එඩිට් කරන්න ඕනේ. ඉස්සලාම අපි බලමු HTML කොහොමද හදන්නේ කොහොමද ලියන්නේ. කියන්නේ HTML කියන්නේ coding language එක. කියන්නේ hypertext markup language කියලා තමයි ඒකට කියන්නේ. HTML කියන එක දිගරියාම එන්නේ. හරිද? ඔව් අපි දැන් HTML එකක් ලියා ගන්නවා නම් අපි ඉස්සලාම කරන්න ඕනේ අපේ notepad එක open කරන්න ඕනේ. හරිද? අපි සාමාන්‍යයෙන් notepad එකේ තමයි අපේ HTML code ලියන්නේ. හරිද? මේ තියෙන්නේ notepad එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලගේ ස්ටාර්ට් මෙනු එකට හරි ගිහිල්ලා machine එකේ සර්ච් කරන notepad කියලා. හරිද? එතකොට ඔයාලට එනවා මෙතනින් මේ විදිහට notepad එක open කරලා. හරිද? අපි මේක ඇතුළේ තමයි HTML code එක සාමාන්‍ය basically code කරන්නේ. තව මීට වඩා advanced ඒවා තියෙනවා. ඒ කියන්නේ software එහෙම තියෙනවා. Notepad plus kayak dia ini apa itu mood juga sih nanti kita software download kan nunya mereka orang dana itu machine ini kayak tiennu orang lagi laptop ini PC ini tiennu orang itu orang mereka gila lah notepad kira search kira kata mana orang itu mereka tiennu pada kan nunggu tapi yang pada mau HTML code dalam basic tiga muka dah kira aja මාට පෙන්නන්න HTML කෝඩ් එකේ බේසික් ටික. මාට පේනවා ඇති මේක. මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් අපි HTML පාවිච්චි කරද්දී HTML එක බේසික් ටෙක් ටික කියලා අපි අඳුරගන්නේ මෙන්න මේ ටික. මාට පේනවා ඇති මෙතන HTML ගැපටන් ඉන්න head title body ඔය ටිකක් තියෙනවා. හරිද? අපි මේකෙනුත් සමහර ඒවා අපිට හෙම්තර කොන්නේ කනේ අපි CV එක හදා ගන්න අවශ්‍ය නැතිවක් තියෙනවා. අපි බලමු මේක කොහොමද පිළිවකට කොහොමද අපි ටයිප් කරගන්නේ එහෙම කියලා. හරිද? මේක මෙහෙම තිබ්බට මේක ටයිප් කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. හරිද? ඔයාලා සමහර අය දන්නවත් ඇති සමහර අය නොදන්නවත් ඇති. අපි ඉතින් මුලින්ම කියලා දෙන ඉඳලා අපි බලමු බේසික් එකේ ඉඳන් යන්න. හරිද? ඔයාලා දැන් ඔයාලගේ notepad එකට යන්න. හරිද? notepad එකට ගියාට පස්සේ ඔයාලා මේකේ ඔයාලා දැන් keyboard එක ගත්තාම ඒකේ තියෙනවා මෙන්න මේ වගේ සලකුණක්. ඔයාලට පේනවද නැත්නම් අපි tag එකක් ලියන්නේ. ඒ කියන්නේ මූලික වශයෙන් tag කීපයක් තියෙනවා අපි අඳුරගන්න. හරිද?
ඉස්සලාම අපි HTML එකක් ලියද්දි මෙන්න මේ වගේ වරහණක් ඇතුලේ තමයි අපි ලියන්නේ හරිද අපි ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ වරහන් තියෙනවා තව මේ වගේ වරහන් තියෙනවා ඔන්න වගේ වරහන් ගොඩක් තියෙනවා හරිද ඒකකවත් නෙමෙයි අපි ලියන්නේ හරිද අපි ලියන්න ඕනේ මෙන්න මේ වරහන ඇතුලේ හරිද අපිට මේ ටික වැඩක් නෑ අපි මේක ඇතුලේ තමයි ටැග් ටික ලියන්නේ හරිද අපි මම ඔය මොකද ටැග් ටැග් කියලා කිව්වේ කී ටැග් එකක් නෙමෙයි හරිද මේක කෙලින්ම HTML language එකටම හදපු ටික ඒකට තමයි අපි ටැග් කියලා කියන්නේ ඒවා සාමාන්‍යයෙන් නියතයි හරිද ඒවා කාටවත් වෙනස් කරන්න බෑ ඒවා පාවිච්චි කරලා අපිට වෙනස් විදිහේ දේවල් හදා ගන්න පුළුවන් හරිද අපි බලමු දැන් basically කොහොමද අපි HTML එකක් ලියගන්නේ කියලා ඔයාලට පේනවද දැන් මත මේ වගේ වරහණක් ඇතුළේ තමයි අපි ලියන හැම ටැග් එකක්ම ලියන්න ඕනේ හරිද ඔයාලා HTML එකක් ලියන්න කලින් ඒ කියන්නේ අපි බලන්න ඕනේ කියන්නේ අපි ලියන්නේ දැන් HTML කෝඩ් එකක්නේ හරිද HTML කෝඩ් එකක් ලියද්දි අපි ඉස්සලා මේක අඳුන්වා දෙන්න ඕනේ ඒ කෝඩ් එක මොකද්ද කියලා හරිද ඔයාලා එතකොට මෙන්න මේ වගේ එකක් ඔයාලට පේනදි doc type HTML කියනවා HTML කියලා අපි උන්න ටැග් එකක් ලියලා හරිද මෙන්න මේ ටැග් එක ඔයාලා දැම්මත් කමන්නේ නොදැම්මත් කමන්නේ මේකෙන් කියන්නේ මේ ડોකියුමන්ට් එකේ අපි හදන්නේ HTML කියලා. ඒ කියන්නේ HTML ටයිප් එකක් තමයි මේ ડોකියුමන්ට් එක කියලා තමයි මේ ටැග් එකෙන් කියන්නේ. හරිද? ඔයාලා මේක දැන් සර්වර් එක හොස්ට් කරනවා නම් මේක ලියන්න. හරිද? එහෙම නැත්නම් අපිට normal මේක නැතුව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරිද? එයින් එදා ඔයාලා කෝකට මේක ඇතුළත් කරන්න. හරිද? මේක දාලා HTML අපි ටැග් ලියන්න පටන් ගමු. ඔයාලා මේක දාන්න අනිවාර්යයෙන් පුරුදු වෙන්න. හරිද? ඔයාලා මේ ටික කොහේ හරි ඒ කියන්නේ මම දැන් මේ කියන ටික කොහේ හරි ඔයාලා ලියා ගන්න. එහෙම නැත්නම් මම මේක කොහොමද අප්ලෝඩ් කරනවා YouTube එකට. ඒතකොට YouTube එකෙන් බලලා කරන්න. එහෙම නැත්නම් හරිද? හරි. ඔන්න අපේ පළවෙනි ටැග් එක ලියලා ඉවරයි. හරි මේ තමයි HTML ටැග් වල පළවෙනිම ටැග් එක. හරිද? ඊට පස්සේ ඔයාලා දැන් තමයි ඔයාලගේ වැඩ පටන් ගන්න තියෙන්නේ. හරි. ඔයාලා දැන් ආය ටැග් එකක් ඕපන් කරලා ඒක අතුලේ අපි ලියන්න ඕනේ HTML කියලා. හරිද? මේක ඔයාලා සිම්පල්ද කැපිටල්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි සිම්පල් වලින් නම් සිම්පල් වලින් කැපිටල් වලින් නම් කැපිටල් වලින් එහෙම ලියන්න පුළුවන්. සිම් ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. මේකට කියන්නේ අපි HTML ටැග් එක ඕපන් කරා කියලා. හරිද? දැන් අපි HTML ડોකියුමන්ට් එකේ එක ටැග් එකක් අපි ඕපන් කරලා තියෙනවා. හරිද? ඕපන් කරපු සාමාන්‍ය ගොඩක් ඒවා තියෙනවා. අපි ඕපන් කරොත් අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් අපි මේ HTML ටැග් එක ඕපන් කරලා තියෙන්නේ අපි බලමු ඒක කොහොමද ක්ලෝස් කරගන්නේ කියලා. හරිද? ඔයාලා ඉස්සලාම අර වගේම අපි ටැග් එකක් ලියන්නේ මෙන්න මේ දෙක ඇතුලේ. ඔන්න ඕක ඕපන් කරලා ඉන්න. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පැත්තට ගහපු ඉර නෙමෙයි. ඒ කියන්නේ මෙන්න මේ ඉර නෙමෙයි. මෙන්න මේ පැත්තට ගහපු ඉර තියෙනවා. හරිද? ඔන්න ඕකේ වුණාට පස්සේ මෙන්න මේ ටැග් එක ක්ලෝස් වෙනවා. හරිද? දැන් අපි හිතමු මෙතන HTML නැහැ කියලා. මේක තමයි ඕපන් කරන ටැග් එක. හරිද? ටැග් එක ඕපන් කරන්නේ මෙන්න මේක ඇතුලේ. මේ ක්ලෝස් කරන්නේ මෙන්න මේක ඇතුලේ. හරිද? හරි. දැන් ඔයාලා මෙන්න මෙතන HTML කියලා ටයිප් කරගත්තා. ඔයාලට කියනවා දැන් HTML කියන කෝඩ් එක ක්ලෝස් කරන්න කියලා. එහෙම වුණාම මෙන්න මෙතන ගන්නවා HTML කියලා. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා HTML කියන ටැග් එක ඕපන් කරලා මේ ක්ලෝස් කරලා තියෙනවා. හරිද? හරි. ඔයාලා දැන් ටැග් එකක් ඕපන් කරන්න දන්නවා, ටැග් එකක් ක්ලෝස් කරන්න දන්නවා. හරිද? ඔයාලා දැන් කරන්න ඕනේ මෙතන ටැග් දෙක ඕපන් කරලා ක්ලෝස් කරන්න ඔයාලා දන්නද? ඊට පස්සේ ඔයාලා තියනවා මේකේ දැන් අපි පොඩි තියරියක් තියෙනවා. يعني ස්ට්‍රක්චර් එකක් තියෙනවා.
නේද? අපි මේ ටැග් එකක් අපිට ඕන විදිහට ගහගෙන යන්න බෑ. හරිද? ඒකේ තියෙනවා පොඩි structure එකක්. හරිද? ඒ structure එක මම ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන ගිහිල්ලා දැන් අපි HTML කෝඩ් එක ලියන්න ඕනේ මෙන්න මේ ටැග් එකයි මෙන්න මේ ටැග් එකයි අතර. හරිද? මෙන්න මේක මෙන්න මේක ඇතුලේ තමයි ඔයාලා ලියන කෝඩ් ටික ටයිප් කරගෙන යන්න ඕනේ. හරිද? දැන් ඔයාලා HTML කෝඩ් එකක් ලියනවා නම් HTML ටැග් එක ඇතුලේ තමයි ලියන්නේ. හරිද? ඔයාලා ඒක මතක තියාගන්න. හරිද? හරි. මූලිකම එක තමයි මේක. හරිද? මේක අනිවාර්යයි. ඔයාලා මොන HTML කෝඩ් එකක් ගහුවත් මේ ටැග් එක අනිවාර්යයි. හරිද? හරි. දැන් අපි බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. හරිද? දැන් අපි මේ විදිහට HTML ටැග් එක අරගත්තට පස්සේ මේක ඇතුළේ නැත් කෝඩ් එක ලියන්නේ. මේකේ තියනවා නිකන් හරියට මේක හිතන්න ඔයාලා මිනිස්සෙක් කියලා. මෙතන මිනිස්සෙක් ඉන්නවා නම් මේ තමයි මිනිස්සයාගේ ආරම්භය. ඒ කියන්නේ කෙස් ගහක් කියලා හිතන්න ඕන. මේ කෙස් ගහ මේ තමයි යටිපතුල්. හරිද? ඔන්න ඕක ඇතුළේ තමයි මිනිස්සයා හැදෙන්නේ. හරිද? මිනිස්සයා ඉන්නේ ඔන්න ඔය රාමු වෙනා. ඔයාලා හිතන්න මෙන්න මෙතන අපි ගන්න ඕනේ ඉස්සලා මිනිස්සයාගේ බොඩි එක අපි හදා ගන්න ඕනේ. හරිද? ඔයාලා දන්නවති සමහර අය නොදන්නත් ඇති ඒකින්ද හැමෝටම තේරෙන විදිහට මම කියලා දෙන්න. හරිද? මෙතන අපි ඉස්සලාම ගන්න මිනිස්සයාගේ හෙඩ් එක. හරිද? හෙඩ් එක කියන්නේ ඔළුව කියලා හිතන්නවා. එතකොට අපි මේක ගහන්න ඕනේ හෙඩ්. හරිද? මේ මම ඔය උදාහරණ අරන් කිව්වට මේවා අර සම්මත මේ කෝඩ් ටැග් වුණා. මේවා වෙනස් කරන්න බෑ ඔයාලට. හරිද? මේ ටැග් අනිවාර්යයි. හරිද? මෙහෙම හෙඩ් තියෙනවා. හරිද? හෙඩ් එක ඇතුලේ දැන් හෙඩ් එක ඕපන් කරලා මේක අපි අනිවාර්යෙන් ක්ලෝස් කරන්නත් ඕනේ. හරිද? ක්ලෝස් කරන හැටි ඔයාලා දැන් දන්නවා. හෙඩ් එක ඕපන් කරා නම් ආය හෙඩ් කියලා මෙන්න මේක ඇතුලේ ටයිප් කරාම ඒ ටැග් එක ක්ලෝස් වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මවුස් එකේ හෙඩ් එක හරි. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ මනුස්සයාගේ කඳ හදා. ඒ කියන්නේ බොඩි එක. මේ බොඩි ටැග් එක. හරිද? අපි මේක හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඕපන් කරා නම් අපි ඒක ක්ලෝස් කරගන්නත් ඕන. හරිද? මේ විදිහට අපි බොඩි කියන ටැග් එක ක්ලෝස් කර ගත්තා. හරිද? ඊට පස්සේ ඔයාලා මෙන්න මේ බොඩි එක ඇතුලේ තමයි ඊට පස්සේ ලියන කෝඩ් බොහොමයක් ඒවා ඔයාලා ලියා ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අපි HTML ටැග් එක ඇතුලේ මේ මිනිහට අදාළ මූලික ටික අදාගෙන ඊට පස්සේ මේ ඇඟ ඇතුලේ තමයි මිනිහාගේ තියෙන්නේ. දැන් ඇඟ ඇතුලේ මෙතන දැන් ටයිටල් එක මේ හෙඩ් එක ගත්තා. හෙඩ් එකේ තියෙන මොනවද? හෙඩ් එක කියන්නේ අපේ ඔළුව ඇතුලේ ඔයාලා සාමාන්‍යයෙන් දැක්කොත් කියන්නේ වර්තේ නැති ඒක ඇතුලේ පොළු ඇතුලේ තියෙනවා මොලේ. හරිද? සාමාන්‍යයෙන් බේසික්ලි මොලේ විතරනේ තියෙනවා. හරිද? එහෙම ගත්තාම ඔයාලා ඔළුවට දාන්න ඕන අපි මොලයක් ඇඩ් කරන්න ඕනේ. හරිද? මොලේ ඇඩ් කරනවා කියන්නේ මේකට අපි ටයිටල් එකක් දාගන්න ඕන. හරිද? ටයිටල් කියලා ටැග් ගෙවුවොත් තියෙනවා මෙන්න මේ විදිහට. ඔන්න ඔය ටයිටල් කියලා ටැග් එකක් තියෙනවා. හරිද? මෙන්න මේක ඇතුලේ අපිට කැමති මාතෘකාවක් දෙන්න පුළුවන්. හරිද? මේ වගේ අපිට ටයිටල් එකක් දෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔම අපි මේ ඕපන් කරන හැම ටැග් එකක්ම වහන්න ඕන කියලා ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. සමහර ටැග් දෙක තුනක් තියෙනවා එහෙම ඕපන් කරලා අනිවාර්ය නෑ වාන්. හරිද? ඒ වගේ මම ටැග් දෙක තුනක් කියලා දෙනවා ඉස්සරහට. හරිද? මේ
මේ වගේ නම් අනිවාර්යෙන් වහන්න ඕනේ. මොකද මේවා බේසික් ටැග් ඒවා අනිවාර්යෙන් ඕපන් කරන්න අනිවාර්යෙන් වහන්න ඕනේ. හරි. හරි. දැන් මෙන්න මේ විදිහට දැන් ඔයාලගේ මේ ටික හදාගෙන ඉවරයි. හරිද? දැන් ඔයාලට පේනවා ඔයාලගේ දැන් ඔයාලගේ ඔළුව හදාගෙන ඉවර මිනිහගේ. හරිද? දැන් ඔයාලට තියෙන්නේ මිනිහගේ ඇඟ හදාගන්න ටික. හරිද? ඔයාලා දැන් කරන්න ඕනේ දැන් ඔයාලා හිතන්නකෝ මිනිහගේ ඇඟ පස්සේ කතා කරමු. ඔයාලා හරි. මිනිහගේ ඇඟ දැන් අමතක කරලා ගන්න ඕනේ. දැන් ඇඟ ඔළුව තියෙනවා, ඇඟ තියෙනවා. හරිද? දැන් අපි ඇඟ ඇතුළේ තියෙන ඒවා හදන්න යන්නේ. හරි. ඔයා ඉස්සලාම දැන් මේ ටික තමයි HTML කෝඩ් එක මූලිකම ටික. හරිද? ඔයාලා මේ ටික කොහේ ලියා ගන්න මේ ටික අනිවාර්යයි. නේද? මේ කෝඩ් ටික අනිවාර්යයි. නේද? ඒ නිසා ඔයාලා කොහේ හරි මේක ලියා ගන්න නැත්නම් මම YouTube එකේ දැම්මට පස්සේ ඔයාලා ඒක ඉතින් බලාගෙන කොහේ හරි ලියා ගන්න ඔයාලට කැමති විදියට. හරිද? දැන් ඔයාලා මේ ඇඟ ඇතුලේ තමයි දැන් ඔයාලගේ දැන් මේ මෙතන මම කිව්වා HTML කෝඩ් එකක් ලියද්දී HTML ටැග් දෙක ඇතුලේ අනිවාර්යෙන් ලියන්න කියලා. හරිද? මේ දැන් මෙතන අපි කෝඩ් එකක් ලිව්වත් අනිවාර්යෙන් මෙහෙම කෝඩ් එකක් ලියන් ගියා අනිවාර්යෙන් HTML ටැග් එක ඇතුලේ තමයි ඒවා ඔක්කොම වැටෙන්නේ. හරිද? ඒ වුණාට අපි සාමාන්‍යයෙන් ඔයාලා දැන් හදන්නේ මේ නිකන් වෙබ්සයිට් එකක්නේ. හරිද? වෙබ්සයිට් එකේ නිකන් බේසික්ලි ටිකක් හරිද? වෙබ්සයිට් එකක් ගත්තාම මේක තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් ඇන් බැක් එන්ඩ් කියලා දෙකක්. ඒ වගේ එන්නේ වගේ ඔයාලට කියන්නේ එන්නේ. මේ අපි හදන්නේ හරි මෙහෙම ගමු. ඔයාලා දැන් වෙබ්සයිට් එකක් හදුවට පස්සේ ඒකේ තියෙනවා ෆ්‍රන්ට් එන්ඩ් ඇන් බැක් එන්ඩ් කියලා දෙකක්. ඒ දෙකෙන් ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ ක්ලයන්ට් කේ PC එකේ පෙන්වන එක. හරිද? ඒ කියන්නේ ඔයාලට හරි මෙහෙම ගමු. හරි මෙන්න මේ වගේ තියෙනවා. හරිද? ඔයාලට පේනවා ඇති. හරි. ඔයාලා මෙන්න මේ වගේ ඔන්න ඔහම client ගේ machine එක තියෙනවා. මේක. හරිද? මේ කියන්නේ සේවා, ඒ කියන්නේ අපි වගේ මිනිස්සුන්ගේ මේ machine එක ඔන්න අපි PC එක තියෙනවා. හරිද? හරි. මෙන්න මෙතන තියෙනවා website එක අතන එක්කෙනාගේ PC එක. ඒ කියන්නේ server එක. හරිද? server side එකයි client side එකයි තියෙනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ server machine එක. හරිද? ඔයාලා දැන් website එකක් හැදුවාම website එකේ මෙන්න මෙයාට පෙන්වන විදිහයි මෙයාට පෙන්වන විදිහයි දැන් ඒ කියන්නේ දෙක. හරිද? ඒ කියන්නේ දැන් මෙයාට පෙන්වන එක නෙමෙයි මෙයාට පෙන්වන්නේ. හරිද? මෙන්න මෙයා හදනවා ඒක ඒ කියන්නේ වෙබ්සයිට් එක හදන එක කියලා ඉන්ටර්ෆේස් කියලා එකක්, ඒ කියන්නේ user interface කියලා එකක් හදන. හරිද? එන්නේ interface එක තමයි front end එකට අදාළ වෙන්නේ. හරිද? back end එක කියන්නේ ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා මෙතන Google form එක පුරවනවා. හරිද? Google එකෙන් දෙන form එකක් පුරවනවා. ඔය form එක తిරවුවාම ඒකේ තියෙනවා අපි දෙන දත්ත තියෙනවා name එක එතකොට ගත්තාම ඔය වයස, email එක, address එක ඒවා අපි දීලා form එකක් පුරවනවා කියන්නේ. ඒ පුරන form එක එයාලා මෙන්න මෙතනට ගන්නවා එයාලගේ මේ ඔයාලා දෙන data ටික. හරිද? data ටික අරගෙන එයාලගේ වෙනම database එකක් තියෙනවා. එන්නේ database එකේ ඒවා ඔක්කොම දෙන ඒවා ගබඩා කර ගන්නවා. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ interface එක තමයි සාමාන්‍යයෙන් HTML වලින් හදන්නේ. හරිද? ඔයාලා පේනදී දැන් අපි website එක ගියාම ඒක ලස්සනට UI එකක් තියෙනවා. ඒ කියන්නේ user interface එකක් තියෙනවා. ඔය graphic එකම දාලා ඒව කරන්නේ ඒවා අපිට පේන්නේ මෙන්න මෙයාලා ඒක අපිට හදලා දෙන ඉන්න. ඒවා හදන්නේ සාමාන්‍ය HTML, CSS ඒ වගේ තමයි අපි මේක හදන්නේ. හරි. HTML එකෙන් basic code එක කියන්නේ form එක හදලා form එක ලස්සන කරන්න ඕක ඒකට පාට දාන්න හැම භාවිතා කරන්නේ
CSS කියලා එකක් හරිද? එතකොට මේකේ තියෙන්නේ HTML එකයි CSS කියලා එකක් හරිද? ඔන්න ඔය දෙක සාමාන්‍ය යොදාගෙන තමයි ඔය අපිට පේන ෆෝම් එක කියම හැදිලා තියෙන්නේ. මේ අපි දැන් මෙන්න මෙතන දැන් මේක අපි හදන්න ඕනේ මෙයා දැන් අපි ඉන්නේ සර්වර් එක කියන්නේ ඔයා තමයි දැන් software කියන්නේ software එක හදන එක කියන හරිද software එක හදන එක කියන මෙන්න මේ දෙක දැනගෙන හිටියාම වැඩේ ලේසි හරිද html එකයි css එකයි දැනගෙන හිටියාම ඔයාලට පුළුවන් ඉන්ටර්ෆේස් එක හදාගන්න හරිද දැන් ඔයා තමයි මෙන්න මෙතන ඉන්නේ හරිද ඔයා තමයි දැන් website එකේ form එක හදන්න එතකොට ඔයා මෙන්න මෙතන හදනවා නම් මේක ලස්සනට පොඩ්ඩක් හදලා දෙන්න ඕන ක්ලයන්ට් හරිද? ඔයාලා එතකොට දැන් අපිට මේ කියලා තියෙන්නේ චැලෙන්ජ් එකේ තියෙන්නේ CV එකක් හදන්න කියලා. හරිද? CV ෆෝම් එකක් හදන්න කියලා. හරිද? ඒ කියන්නේ ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ නම දාලා වයස ඒ ටික දාලා පොඩි ෆෝම් එකක් හදලා මෙයාලට පේන විදියට ඒ කියන්නේ ක්ලයන්ට් පේන විදියට හදන්න කියලා තමයි ඔයාලට ඔය චැලෙන්ජ් එක කියලා දීලා තියෙන්නේ. ඔයාලා දැන් අර මම පෙන්නන විදිහට ඔයාලා දැන් software එක හදන එක්කෙනා ඔයාලා දැන් මේ software එක හදන ගමන් ඉන්නේ හරිද ඔයාලා දැන් මෙතන body එකයි body tag එක open කරලා ඒක වහලා තියනවා දැන් body එක ඇතුලේ අපිට අදාළ ටික type කරගන්න තමා තියෙන්නේ හරිද type කරගන්න කලින් තව ටිකක් තියෙනවා දැනගන්න හරිද මේ basic ටික ඔයාලා දැනගෙන ඉවරයි දැන් ඔයාලට තව පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න. හරිද? හරි. ඔයාලා දැනගන්න දේවල් ටික තමයි කියන්නේ. ඔයාලා දැනගන්න තියෙන ටික තමයි මෙන්න මේ වගේ කියන්නේ H1 කියලා ටැග් එකක් තියෙනවා. හරිද? H1 කියලා ටැග් එකක් තියෙනවා. මම ක්ලෝස් කරන්න යන්නේ. ආයෙ තියෙනවා H2 තියෙනවා ඔහොම ඔහොම පල්ලයට ඇවිල්ලා H 6 වෙනකම් ටැග් ටිකක් තියෙනවා හරිද මෙන්න මේ ටැග් වලින් තමයි මේ H කියලා අදහස් කරන්නේ හෙඩ් කියන්නේ ඒ කියන්නේ මේකෙන් තමයි අපි සාමාන්‍ය වෙබ්සයිට් එකේ මාර්කප් එකක් දාන්නේ හරිද එතකොට මෙන්න මේ H මම ගරන් කරලම් බෙන්නන්න හරි මේක ගරන් නැස එතන එක් ගන් කියලා ටැග් ටික තියෙනවා ඔයාලා මේක අනිවාර්යෙන් ඕපන් කරාම ක්ලෝස් කරන්නත් ඕන හරිද ඒ විදියට හරිද මේ H2 එකත් ක්ලෝස් කරන්න ඕන හරිද මේ තමයි හෙඩ් ටැග් එක මේක අපි මේක ඇතුලේ දැන් මෙන්න මේ විදියට අපි මොකක් හරි දැන් ඔම CV කියලා ටයිප් කරගමු එතකොට මෙන්න මේකේ අපිට මෙන්න මේ හරිය වගේ ලොකුවට මාතෘකාව බලා ගන්න පුළුවන්. අපි මේ H1 ටැග් ඇතුළේ තමයි H ටැග් ඒ කියන්නේ H1 කියන X6 එක ගන්න තියනවා. ලොකු එකේ ඉඳන් ඔහම පොඩියට වෙනකන් ටැග් ඒ කියන්නේ අනිය හරියට ෆොන්ට් සයිස් එක වැඩි එක නම් අඩු එකට පොඩ්ඩක් අඩු කරගෙන අපි මාතෘකාවම හදනවා වගේ HTML වල තියනවා ඒ වගේ පොඩි ඒ කියන්නේ ෆොන්ට් සයිස් එක වෙනස් කරන ඒ කියන්නේ සම්මත ටික. හරිද? එතකොට මේ ස්ප්ලන් ටැග් එක ඇතුළේ දාන ඒවා අපිට මාතෘකාවක් විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. නේද? අපි දැන් මේ ඒ වගේ ටික දාලා බලලා බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. හරිද? නැතන අපි ටැග් එක ඕපන් කරලා මේ විදියට අපි පළවෙනි කෝඩ් එක ලියාගත්තා. මේ අපි දාලා තින්නේ අපේ මාතෘකාව. හරි. ඔයාලා මෙතන දාගන්න ඔයාලගේ නම හරියම කැමති එකක් දාගන්න පුළුවන්. හරි. ඊපස් අපි බලමු මෙන්න මේක. සේව් කරලා. හරි. හරි. ඔයාලට මේක පේනව නේද? ඔයාලා දැක්කත් දැන් අපි කලින් අපි අර create a cv කියලා ගහපු අර h1 tag එක නිකන් අර bold වෙලා වගේ ලොකුවට ඇවිල්ලා තියෙනවා. හරි.
ඔන්න ඔය විදිහට තමයි අපිට පෙන්වන්නේ. හරිද? ඔයාලා දැන් ඔයාලා මෙන්න මෙතන උඩ පේනවා HTML කෝඩ් කියලා එකක් තියෙනවා. ඔයාලා මතකද අපි මේ ගහපු තැන? මොකද කියන්නේ මේක? මෙතෙන් මෙන්න මේ ටයිටල් එක කියලා අපි ටයිප් කරගත්තේ. එන්නේ මෙතන තියෙන අපි HTML කෝඩ් කියලා ගහත්තේ. එන්නේ ටයිටල් එක තමයි අපිට අරකේ පෙන්වන්නේ. නේද? මේ මෙතන පෙන්වන්නේ එන්නේ ටයිටල් එක. අපි දෙන ටයිටල් එක මෙතන පෙන්වනවා. අපි බොඩි එක ඇතුලේ දෙන ඔක්කොම දේවල් ටික පෙන්වන්නේ මෙන්න මේක ඇතුලේ. හරිද? මෙන්න මේ සුදු පාට ටික ඇතුලේ තමයි. මේ දැන් අපි තියන්නේ බේසික්ලි මේ page එකක් අපි හදලා තියෙනවා interface එකක් පොඩි. හරිද? දැන් ඔයාලා බලමු ඊළඟට අපි අනිත් tag ටිකත් දාලා බලමු. මොකද වෙන්නේ කියලා. මේ ඔයාලට පේනවා ඇති. අපි දැන් අර h1 tag එක ඇතුළේ හැම දාගත්තේ ඒවා ඔයා තමයි මේ පෙන්වන්නේ. හරිද? එතකොට h1 කියන ටැග් එකෙන් තමයි අපිට ලොකුම මාතෘකාව දෙන්නේ. හරිද? h6 කියන එකට එන්න පොඩි වෙලා තමයි පේන්නේ. හරි. ඔයාලා දැන් පේන ඇති මාතෘකාවක්. ඒ කියන්නේ අපිට කැමති විදිහට දාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ප්‍රධාන මාතෘකාව ඊට පස්සේ අපි අනු මාතෘකා එහෙම දාදී ඊට පස්සේ පොඩියට පොඩි ටැග් එකක් පාවිච්චි කරලා දාගන්න පුළුවන්. හරිද? ඒකට තමයි ඔය h1 කියන ටැග් එක, ඒ කියන්නේ h ටැග් එක පාවිච්චි කරන්නේ. දැන් ඔයාලට ඒතකොට ඒක හදා ගන්න පුළුවන්. ඔන්න h1 tag ටික මෙතන h6 වෙනකන් එනවා. 1 2 3 4 5 6 වෙනකන් එනවා. හරිද? එතනින් එහාට නෑ ආයෙත් h6 තමයි පොඩිම tag එක මාතෘකාව. හරිද? ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන h tag එක දාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙනවා තව tag එකක්. හරිද? මෙන්න මේ p කියලා ටැග් එකක් තියෙනවා. හරිද? මෙන්න මේ p ටැග් එක දාලා තමයි අපි ඡේදයක් ලියනවා කියලා හිතමු. මෙන්න මේ වගේ ඡේදයක් ඔයාලා ලියනවා. හරිද? ඔහොම ඡේදයක් ලියනවා. මෙන්න මේ ඡේදයක් ලියනවා නම් සාමාන්‍යයෙන් අපි දාන්නේ මෙන්න මේ p ටැග් එක. හරිද? ඒ කියන්නේ p කියන්නේ paragraph කියන එක. හරිද? මෙන්න මේ p tag එක දාලා ඒක ඇතුලේ ලියලා ඊට පස්සේ ඔයාලා p tag එක වහන්න. හරිද? එතකොට ඔයාලට ඔයාලා ලියපු paragraph එක බලා ගන්න පුළුවන්. මම ඒක ආයි save කරලා ඔයාලට පෙන්නන්නම් අතට ගිහිල්ලා. මෙතන දැන් ඔයා කරපු ඒවා පෙන්නන්නේ නැහැ. මෙතන ඇවිල්ලා ඔයාලා refresh කරාම update වෙනවා. හරි. මම ඔයාලට පෙන්නන දැන් ඒක bold වෙලා නැහැ. නෝමල් අපි කහපු ටික තියන නිකන් අර ඡේදයක් ලියලා වගේ. හරිද? ඔයාලට ඕම දිගටම අරක ඇතුලේ ඔයාලට අවශ්‍ය ටික ලියාගෙන යන්න පුළුවන්. හරිද? p tag එක භාවිතා කරන්නේ ඡේදයක් ලියාගන්න. සාමාන්‍යයෙන් අපි මොනවා හරි ඡේදයක් કરી පොඩි අපිට ඕන ටිකක් ලියාගන්න p tag එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? හරි. ඔයාලා දැන් ඒතකොට දන්නවා h tag එක දන්නවා p tag එක දන්නවා. දැන් ඔයාලට ආයෙත් තව ටැග් එකක් තියෙනවා. BR කියලා ටැග් එක. හරිද? BR කියලා ටැග් එකක් තියෙනවා. හරිද? මේ ටැග් එකෙන් කරන්නේ ඔයාලට ඡේදයක් ලියාගෙන යද්දි පේලි වෙන් කරන්න ඕන කියලා හිතන්නවා. දැන් ඔයාලා මේක ලියාගෙන යනවා. හරිද? ලියාගෙන යද්දි මෙන්න මෙතනින් අපිට ඡේද වෙන් කළා මෙන්න මෙතනින් ආය ඔම ආයක ලියා ගන්න ඕනේ. හරිද? මෙහෙම ටයිප් කරාට ඔයාලා දැන් ඕන සේව් කරලා බලන්න. අර අපි මෙතනින් වෙන් කළා දුන්නට ඔයාලට ඒක වෙන් වෙන්නේ නැහැ. හරිද? මේ මේකට ඇවිල්ලා වෙන් වෙන්නේ නැහැ. හරිද? ඒක අපි අරක ඇතුළේ දීගුවට පස්සේ දිගටම ලියන් ගිහලා අපි දැන් මෙන්න මෙතන අපි දෙනවානේ එන්ටර් එක දීලා අපි මෙතන ඡේද වෙන් කරනවා වගේ වෙනවනේ. මේක ඡේද එහෙම වෙන් කරන්න බෑ. මෙහා අපි වෙන් කරාට මේ සේරම අපි වෙබ්සයිට් එකට දැම්මම පස්සේ ඔක්කොම වෙන්නේ මේ ඒ කියන්නේ
ඔක්කොම පේලියට දිගටම ලියවිලා තියෙනවා නේද මේ විදිහට දිගටම ලියවිලා තියෙනවා නේද එතකොට ඔයාලා ඡේදයක් වෙන් කරන්න තමයි මෙන්න මේ BR tag එක පාවිච්චි කරන්නේ නේද මෙන්න මේ BR tag එක අපිට දැන් මෙන්න මෙතනින් අපිට ඡේදය වෙන් කරගන්න ඕන එතකොට ඔයාලා කරන්නේ මෙන්න මෙතන කියලා BR tag එක ඕපන් කරනවා හරි BR කියන්නේ broken කියන එක හරිද දැන් ඔයාලට අවශ්‍ය තැන් ඊට පස්සේ BR කියලා ටයිප් කරලා ඒ කියන්නේ BR tag එක ඕපන් කරගෙන ඡේදය වෙන් කරන ඕන දැන් BR tag එක දාගෙන යන්න හරිද දැන් ඔයාලා බලන්න හරි මේක ඒකට ක්ලෝස් කරන්න කොහෙන්ද කියලා හරි මේ BR tag එක ක්ලෝස් කරන්න ඕනේ නැහැ හරිද මම අර කිව්වේ සාමාන්‍යයෙන් ටැග් එකක් ඇරියා මේ වගේ අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕනේ හරි තොර අපිට මේ BR tag එක පාවිච්චි කරාට පස්සේ අපිට මේ BR tag එක ක්ලෝස් කරන්න ඕනේ නැහැ හරිද ඔයාලා ඒක මතක තියාගන්න ඒ කියන්නේ ඔයාලා කොහේ හරි නෝට් ඩවුන් කරන්න ඕන නම් ඒක පොඩ්ඩක් විශ්ලේෂ කරලා ලියාගන්න BR tag එක තමයි අර ක්ලෝස් කරන්න ඒ කියන්නේ ටැග් එක ඕපන් කරාම ආය ක්ලෝස් කරන්න අත්‍යවශ්‍යම නැති ඒවා හරි ඔයාලට පේනවා තිබෙන මේ විදිහට ඒ ඡේද ටික ඒ විදිහට වෙන් වෙලා තියෙනවා හරි රිෆ්‍රෙෂ් කරලා තරවස ඔයාලට පෙන්වනවා එක වෙන් වෙලා තියෙනවා හරි ඔයාලා දැන් BR tag එක ගැන දන්නවා හරි P tag එකක් දන්නවා එතකොට BR කියන tag එකත් ඔයාලා දැන් දන්නවා හරි එන්නේ එතකොට ඔයාලට තියෙන්නේ ඊළඟ tag එක මොකද ඉර අපි බලමු නේද තව දැන් අපි හිතන්නකෝ දැන් මේ ඡේදය ලියාගෙන යනවා නේද ඔයාලා දැන් word එකක් එහෙම type කරලා තියෙද්දි ඔයාලා දැකලා ඇති bold කරන්න තියෙනවා italic කරන්න පුළුවන් underline කරන්න පුළුවන් එන්නේ වගේ ටිකක් කරගන්න පුළුවන් අපිට මෙන්න මේකෙත් ඒ වගේම tag ටිකක් දීලා තියෙනවා දැන් අපි ඡේදයක් ලියාගෙන යද්දි ඔයාලා හිතන්නකෝ ඔයාලට ඕනේ bold කරගන්න හරිද italic කරගන්න underline කරගන්න ඒව කරගන්නේ කොහොමද එතකොට අපි ඒව කරගන්නේ එකර තියනවා B කියලා ටැග් කියලා මේ ටැග් එකෙන් කරන්නේ bold කරන එක හරිද මේවා සාමාන්‍ය මේ මූලික ටැග් ටික හරි B තියනවා ආයතොර U තියනවා මේකෙන් තියන්නේ underline කියන ටැග් එක ඊට පස්සේ මෙතන ආය තියනවා I අකුර හරි ඒ කියන්නේ italic කියන එක හරි අහම කියලා තියෙනවා ඔන්න ඔයගේ ටැග් තුනක් තියෙනවා හරිද මේ ටැග් එක අනිවාර්යෙන් ඔයාලා මතක තියාගන්න ඕපන් කරන්න ක්ලෝස් කරන්න ඕන මේවත් අනිවාර්යෙන් ක්ලෝස් කරන්න ඕන ටැග් දැන් තමයි කියලා දුන්න ටැග් වලින් ඔයාලට ක්ලෝස් කරන්න ඕනේ නැත්තේ BR ටැග් එක විතරයි හරිද අනිත් ඒවා සේරම ඔයාලා ක්ලෝස් කරන්න ඕන ඒකින්ද මම අර කිව්ව විදිහට මේ පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. මේ විදිහට කරලා අපි සේව් කරලා බලමු. හරි. ඔයාලට පේනවා ඇති අපි දැන් අතන මේ bold කියන එක අර අපි BR එක දීලා මෙන්න මෙතනින් වෙන් කරගත්තේ නැති නිසා තමයි මේ තුනම අපිට එකට පෙන්වන්නේ. හරිද? එතකොට අපි මෙන්න මෙතනට BR ලයින් තුනකට වෙන් කරන්න ඕන BR දෙකක් දුන්නා නම් ඇති. එතකොට මොකද මේක ඉබේම වෙන් වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා ඔයාලට පේනවා ඇති දැන් මෙතන මේ bold වෙලා තියෙනවා. underline වෙලා තියෙනවා. italic වෙලා තියෙනවා. හරිද? ඔන්න ඔය තුන දැන් ඔයාලට කරගන්න පුළුවන්. දැන් වචනයක් එම් බෝල්ඩ් කරන්න ඕන නම් ඔය හිතන්නකෝ දැන් අපි ඡේදයක් ලිය ගන්නවා මෙන්න මේ ඡේදේ මෙන්න මේ වචනේ අපිට බෝල්ඩ් කරගන්න ඕන එතකොට ඔය මොකද කරන්නේ මෙන්න මෙතනට ගියා B tag එක ඕපන් කරගත්තා නේද අපිට ඉවර වෙන්න ඕන තැනින් ඒක ක්ලෝස් කර ගන්න ඕන නේද මේ විදිහට B tag එක ක්ලෝස් කර ගන්නවා ඔන්න ඔය විදිහට හරි මොනවද පේන්නේ නැති මම පොඩ්ඩක් මෙහෙ කරනවා හරි ඔය පේන්නේ නැහැ මෙන්න මේක අපි බෝල්ඩ් කරන්නේ මේ වචන බෝල්ඩ් කරගන්න නම්
මේ විදිහට බෝල් කරගන්නේ. ඉටලික් කරගන්න ඕන නම් මෙතනින් ඔයාලට මේක ඉටලික් කරගන්න ඕන නම් දැන් බෝල් කරලා ඉටලික් කරගන්න ඕන කියලා දන්නවා. හරිද? එතකොට මෙන්න මෙතන ඔයාලා ආය අය කුරු ගහලා මෙතන ටැග් එක ඕපන් කරගත්තා. ඊට පස්සේ මෙතනින් ඔයාලා ඒක ක්ලෝස් කරගත්තා. හරිද? එතකොට ඔයාලට මේක බෝල්ඩ් කරලා ඉටලික් කරන්න පුළුවන්. දැන් ඔයාලට මේක අන්ඩර්ලයින් කරන්න ඕන නම් ඒත් එහෙමයි. මේ ටැග් දෙකෙන් කොහෙන් හරි ඔයා අන්ඩර්ලයින් එක ඕපන් කරගෙන ඒක වහන්න තියෙන්නේ. හරිද? ඔයාලට දැන් පේන ඇති මෙන්න මේ අපි මේ වචනේ බෝල්ඩ් කරලා ඉටලික් කරලා අන්ඩර්ලයින් කරගෙන තියෙන්නේ. මේක සේව් කරලා දැන් බලමු අපි අපේ පේජ් එකට ගිහිල්ලා මොකද්ද කරන්නේ. මේ ඔයාලට පේනවා ඇති දැන් මේක බෝල්ඩ් වෙලා ඉටලික් කරලා අන්ඩර්ලයින් වෙලා තියෙනවා. හරි. දැන් ඔයාලා ඡේදයක් ලියාගෙන යන්න. හරි. ඔයාලා ඡේදයක් ලියාගෙන යද්දි ඔයාලට ඕනේ ඒ කියන්නේ ඡේදයට අර අපි පොයින්ට් කරුණු වශයෙන් නැක් කරන්නේ. අර තරු ලකුණක් හරි එහෙම නැත්නම් ඔය එක එක වේරියබල් එහෙම අපි දානවා. ඔය දැන් ඔය ඡේදයක් ලියද්දී අපි පොයින්ට් මාක් කරන්නේ. එන්නේ විදිහට අපිට පොයින්ට් වගේක් වෙන් කරගන්න ඕන කියලා හිතන්නේ. එන්නේ එක කරන්න නම් අපිට ටැග් කිහිපයක් තියෙනවා. හරිද? ඒ ටැග් ටික අපි මොනවද කියලා බලමු ඉස්සල්ලා. මේකේ තියෙනවා මෙන්න මේ UL කියලා. ඒ කියන්නේ UL කියලා තියෙනවා, OL කියනවා, LI කියලා තියෙනවා. මෙන්න මේ තුන තියෙනවා. හරි. මෙන්න මේ තුනෙන් තමයි අපි ඒ කියන්නේ පොයින්ට් එක වෙන් කරගන්න ඕනේ. හරි. මේ මෙතන කියලා තියෙනවා අපිට මේක unordered list එකක් කියලා. ඒ කියන්නේ ඔයාලට එක ටැග් එක දාලා බලලා අපි බලමු මොකද වෙන්නේ කියලා. මේකේ තියෙනවා අය OL කියන්නේ number list එක. හරිද? Number list එකක් අපි ගන්නෙ OL කියන එකේ. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා LI කියලා එක. LI කියන්නේ එක list එක නේ. item එක කියන්නේ අපි ඔය කොටු ඒවා එහෙම දාන්නේ. එන්නේ ඒවා දාන්නේ අපි මෙන්න මේ කොටු ත්‍රිකෝණ අපිට කියන දියක් දාන්න පුළුවන්. හරිද? අපි මේ ටැග් තුනත් අපි බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් ඔයාලා තනම UL එක ගම් පාටි ස්ක්‍රීන් එක යනවා. UL එක ගත්තා. UL එක අරගෙන ඔයාලා මෙහෙම ටයිප් කරගෙන යන්න. දැන් අපි මේක සේව් කරලා බලමු සාමාන්‍යයෙන් මොකක්ද වෙන්නේ කියලා. ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට ඔයාලගේ අර පොයින්ට් වගේ වෙන් වෙලා තියෙනවා. හරිද? හැබැයි මෙතන කිසිම දෙයක් නැහැ. හරිද? මේක විතරක් ඩොට් එක ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ කියලා මම කියන්නම්. මේ UL කියන එකයි OL කියන එකයි ඒ කියන්නේ අපි මේකට දෙන්න ඕනේ ටයිප් එක. හරි. ඒක කියන්නේ අපි එක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියන්නේ මේ ටැග් එක ඇතුලේ ටයිප් සමානයි කොහොම දෙන්න තියෙනවා. හරිද? ඒක දැන් තෝන්නේ. හරි. දැන් අපි මේ LI කියන විතර මතක තියාගන්න. LI එකෙත් එහෙම තියෙනවා. හරිද? ටයිප් සමානයි අපිට අර අතන ආවේ මේ ඩොට් ගන්න කළු පාට තිතක්නේ. ඒක අපිට වෙනස් කරන්න පුළුවන් කළු පාට පොඩුවක් හරි ඒ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. මෙතන ටයිප් එක දෙන්න තියෙනවා. ඒක පොඩ්ඩක් ඒ කියන්නේ ඇඩ්වාන්ස් ඉඳ අපි සාමාන්‍ය බේසික් ටික කරගමු. ඔයාලට දැන් ඒ වගේ ලිස්ට් එකක් හදා ගන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ මේ LI එකෙන් ලිස්ට් එකක් දාගන්න. ලිස්ට් එක කියන්නේ නම් ලිස්ට් එක හරි පාඩ ගන්න ඕන නම් පොයින්ට් ලිස්ට් එකක් හරි LI කියන ටැග් එක පාවිච්චි කරන්න. හරි. අනිත් ඒවා ඒ කියන්නේ සමන් දන්න කට්ටියට පුළුවන් ඒවා පාවිච්චි කරගන්න. අනිත් අය LI කියන එකෙන් වැඩේ කරගෙන යන්න. නේද?
පුළුවන් නම් ඔයාලා මේ පර්සනල් මැසේජ් දානට අද YouTube එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මේ ඔක්කොටම බලා ගන්න පුළුවන් එකවර. මම කියන්නේ රිප්ලයි එකක් දැම්මම ඒක හැමෝටම බලා ගන්න පුළුවන් නිසා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. එහෙම කියන්නේ ප්‍රයිවට් දැම්මම මේ මට සෑහෙන එක ප්‍රශ්න අහනවා. ඒක කට්ටිය කිව්වනේ. එතකොට මේ උත්තර දෙන්නත් වෙලා යනවා. මගේ වැඩත් එක ආයෙත් කරගන්නත් වෙනවා. එතකොට මේකේ පුළුවන් වල පොදුවේ ගෲප් එක හරි නැත්නම් කමෙන්ට් එකක් විතරයි දාන්න. එතකොට අනිත් අයත් ඒ ප්‍රශ්නෙම බලා ගන්න පුළුවන්. එයාලටත් ඒ ප්‍රශ්න තියෙනවා. හරි. හරි. දැන් ඔයාලට මේ ලිස්ට් එකක් දාන්න පුළුවන්. ඡේදයක් ඔයාලට කරගෙන යන්න පුළුවන්. ටැග් එකක් දාගන්න පුළුවන්. ඔයාලා මේ ටික දන්නවා මුලින්ද? හරි. මෙන්න මේ ටික තමයි ඔයාලගේ බේසික් ටික. හරිද? බේසික් ටික ඔයාලගේ ඔන්නතරින් ඉවර. හරිද? දැන් ඔයාලට තව ඒ කියන්නේ පොඩි ඒවා කියන්නේ දැන් අපි මේ මූලික වෙබ්සයිට් එක හදාගෙන ඉවරයි. හරිද? ඔයාලා දැන් ටයිප් කරලා ඒවා කෝඩ් කරලා ටයිප් කරලා තියෙන්නේ දැන් ඔයාලගේ හදාන්න තියෙන. ඔක්කොම කරගෙන ඉවරයි. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලට ඒ කියන්නේ ඒක ලස්සන කරගන්න ඕන. හරිද? ඔයාලා ඒ කියන්නේ අර CSS පාට් එකම තියෙනවා මේකේ. ලස්සන කරන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඔයාලා ෆෝම් එකක් හදුවාට පස්සේ ඔයාලට බලන්න පුළුවන්. ඒක මේ අර ලස්සනට පාට දාන මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ෆෝමයක් හදුවට පස්සේ අපි එන්නේ එකට පාවිච්චි කරන්නේ CSS කියලා පොඩි ලැන්ග්වේජ් එකක් කියන්නේ. ඒක මේක CSS සහ HTML සමාන්තර වගේ යන්නේ දෙකම අපි යූස් කරනවා. හරිද? එතකොට ඔයාලට පේන ඇති මෙන්න මේක. හරිද? මේ තියෙන මම හදපු CV එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට CSS පාවිච්චි කරලා පස්සේ තමයි මෙන්න මේ වගේ normal ඔයාලා දාගන්න පුළුවන්. හරිද? මේ වගේ පාට දාගන්න පුළුවන්, මෙන්න මේ වගේ දාගන්න පුළුවන්. මේ වගේ දාගන්න පුළුවන්. හරිද? මම මේ normal හදපු එක. හරිද? ඔයාලට මීට වඩා ලස්සනට කරලා හදාගන්න පුළුවන්. හරිද? මේ මම නිකන් print විදිහ පොඩ්ඩක් ඒ CSS එකෙන් වෙන idea එක ගන්න. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ෆොටෝ එකක් දාගන්න ඕනේ. හරි. ඔයාලගේ ඒ කියන්නේ ඔයාලගේ වෙබ් page එකට ෆොටෝ එකක් දාගන්න ඕනේ. මේ ෆොටෝ එක ඇඩ් කරන්නේ මෙන්න මේ වගේ tag එකක් තියෙනවා. image කියලා tag එකක් තියෙනවා. හරිද? ඒ image tag එකෙන් තමයි ඔයාලා දාගන්න ඕනේ. image කියවට මේක තව තියෙනවා src තමයි. ඔන්න වගේ කොක තමයි ටැග් එක. හරිද? ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ දැන් මේ image src කියලා අනිවාර්යෙන් ගහන්න ඕනේ image එකක් ගන්න. හරිද? ගහලා මේකේ double quotation ඇතුලේ ඔයාලා ඒ කියන්නේ ඔයාගේ දැන් desktop එකේ තියෙනවා නම් photo එක ඒ photo එකේ නම දෙන්න ඕනේ. හරිද? ඒ ෆොටෝ එකේ නම රීනේම් කරන්න දැන් ගියාට පස්සේ ඔයාලට කොපි කරලා ගන්න පුළුවන් ඒ නම. කොපි කරලා අරන් මෙතන පේස්ට් කරලා මේක වහලා මේක ක්ලෝස් කරන්න. හරිද? එන්නේ විදිය තමයි අපි image එකක් දාගන්න. හරිද? දැන් image එක ඒ කියන්නේ මෙතන ඔයාලගේ නම දෙන්න. හරිද? දැන් ඔයාලගේ image එක තියෙන්නේ දැන් ඔයාලා හදන මැෂින් එක. හරිද? ඒ මැෂින් එකට යන පාත් එක ඒ කියන්නේ image එකට යන පාත් එක ඔයාලා මෙතන දෙන්න ඕනේ. C කියලා එහෙම දීලා හරි. එහෙම නැත්නම් image එකේ නම දුන්නත් හරි. හරිද? ඒ වුණාට දැන් අපි මේක දැන් අර කට්ටියට යවනවානේ. දැන් challenge එක කරනකට බලන කට්ටියට. එතකොට අපි මේක ෆොටෝ එක එයාලට යවන්න ඕනේ. මේ ෆොටෝ එකේ නම මෙතන ගහලා අපි එයාලට zip කරලා මේ ෆයිල් එකත් එක්ක යවන්න. හරිද? ඒක යවනවා. එහෙම නැතුව නිකන් අපි normal අපිට කැමති image එකක් add කරන්න පුළුවන්. මෙතන ගිහිල්ලා
ඔයාලගේ ෆොටෝ එකේ නම ගවා මෙතන වෙබ් පේජ් එකට ඔතෝම වැටෙනවා. එහෙම තමයි අපි මේ වෙබ් පේජ් එකට ඉමේජ් එකේම ඇතුළත් කරගන්නේ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඔයාලා දැන් හිතන්නකෝ මේ ඔයාලගේ ලින්ක් එක කියන්නේ ඔයාලගේ වෙබ් පේජ් එකට ලින්ක් එකක් ඇඩ් කරගන්න ඕනේ. හරිද? වෙබ් පේජ් එක ඇතුළේ. හරි. එතකොට ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඒ ප්‍රෙස් කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ටැග් එකක් තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒකත් සමාන ලකුණ ගහලා ඔයාලා ලින්ක් එක කොපි කරගෙන මෙන්න මේක ඇතුළේ ඔයාලා ලින්ක් එක කොහොම පේස්ට් කරාට පස්සේ ඕම් කරලා මේක වහන්න. හරි. ඒක වහලා ඔයාලා මෙන්න මේ ටැග් එක ක්ලෝස් කරන්න ඕනේ. ඒ අකුර ගහලා මේ ටැග් එක අපි ඕපන් කරන්නේ සාමාන්‍ය ඒ අකුර. හරි. මේ ලින්ක් එකක් දාන හින්දා ඒක මෙතන ඒ අකුර අපිට ක්ලෝස් කරන්න බැරි වෙනවා. මේ ලින්ක් එක දාලා මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ ඒක ක්ලෝස් කරගන්නේ. හරි. ඔයාලට මෙන්න මෙතනම ආයි දැන් ඔයාලට වචන මෙන්න මෙතනම ටයිප් කරන්න ඕනේ. ටයිප් කරලා පස්සේ මෙන්න මේ වචන ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ලින්ක් එකට ඔයාලව ගෙනියනවා. හරි. ඔයාලා මෙතන දුන්න ලින්ක් එකට ඔයාලව ගෙනියනවා. දැන් ඔයාලා හිතන්න මෙතන නම ගාතර පස්සේ ඔයාලා දැන් මේ නම ක්ලික් කරාට පස්සේ ඔයාලා යන්නේ මෙන්න මෙතන දුන්න ලින්ක් එකට. දැන් ඔයාලා හිතනවා මෙතන Facebook ලින්ක් එකක් හරි එහෙම ලින්ක් ඉන් දෙකේ හරි එහෙම දුන්නා කියලා. එතකොට ඔයාලා මෙන්න මේ නම ක්ලික් කරලා පස්සේ ලින්ක් ඉන් දෙකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකට හරි එහෙම අරන් යන්න හදන්න පුළුවන් ඔබට. හරි. හැබැයි මෙන්න මේ ඉමේජ් එකේ ටැග් එක ක්ලෝස් කරලා නැහැ. හරි. ඒකත් ඔයාලා පොඩ්ඩක් බලාගන්න. හරිද? ඒ කියන්නේ අපිට ඉමේජ් එකේ ටැග් එක ක්ලෝස් කරන්න ඕනේ නැහැ. අර ඒකත් පොඩ්ඩක් මේ ඔයාලා මතක තියාගන්න. ඒ කියන්නේ අර මම කිව්වනේ ටැග් ටිකක් තියෙනවා කියලා. ඔයාලට මේ දෙන්න නම් තේරුණාද? කර ගන්න විදිහ. අවුලක් නැත්ද? ඉමේජ් එක දාන්න පුළුවන් දැන් ලින්ක් එකක් ඇඩ් කරන්න පුළුවන් පේජ් එකට. ඒකෙන් පුළුවා. තව මොනවද ප්‍රශ්න තියෙනවද ඔයාලට? එහෙමනම් මම ඔයාලට CS ටිකක් කියලා දෙන්නම් දැන්. හරිද? හරි. ඔයාලා ඉස්සලාම මම මේ ටික ඔක්කොම පොඩක් වෙන් කරන්න. ඔයාලා දැන් මේ හරි. ඔයාලා ඒ ටික ලස්සන කරගෙන තියෙන. ලස්සන කරන්න තමයි දැන් අපි ඔයාලා හදපු එක. හරි. ඒක නම් මම හව දැන් එතකොට මේ හෙඩ් ටැග් එක ඇතුලේ මොකක්ද දාන්න ඇත්ද කියලා. හරි. මෙන්න මේ හෙඩ් ටැග් එක ඇතුලේ තමයි අපි CSS ලියාගන්න ඕනේ. හරි. CSS කියන කැලලා අපි ලියන්නේ හෙඩ් ටැග් එක ඇතුලේ. හරිද? ඒක මතක තියාගන්න. හරි. දැන් අපි එතකොට තමයි කරලා ඔන්න හෙඩ් ටැග් එක දෙනවා. හරි. ඔයාලා මෙන්න මෙතන ඕපන් කරගන්න ඕන CSS ලියද්දි ටැග් එකක් තියෙනවා. හරි. ඒ තමයි ස්ටයිල් කියලා ටැග් එකක් තියෙනවා. හරි. මෙන්න මේ ස්ටයිල් ටැග් එක තමයි අපි කියන්නේ ස්ටයිල් කියන එක තමයි CSS වලින් අපි කෝඩ් කරද්දි පාවිච්චි කරන්නේ. එතකොට මේ ස්ටයිල් කියන ටැග් එක ඕපන් කරලා ඔයාලා මෙන්න මෙතනින් ඒකත් ඕපන් කරලා ඔයාලා වහ ගන්න. හරි. නෝ වහගෙන ඔයාලා දැන් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති හෙඩ් එක ඇතුලේ ස්ටයිල් කියන එක තියෙනවා. එතකොට මේ ස්ටයිල් කියන එක ඇතුලේ තමයි අපි දාන ස්ටයිල්ස් කියන්නේ අලංකාර කරන ඔක්කොම දේවල් මේක ඇතුළේ තමයි අපි කරගන්න ඕන. හරිද? මම ඔයාලට සාමාන්‍ය normal එක දිහා normal විදිහට කියලා දෙන්නම්. අපි මෙන්න මෙතන style එක ඇතුළේ class එකක්
හදා ගන්න ඕන. හරිද? ඒ කියන්නේ ක්ලාස් එක කියන්නේ පන්තියක් වගේ අදහසක් තියෙනවා. මේ ක්ලාස් එක හදාගත්තාට පස්සේ අපි මේ ක්ලාස් එක යූස් කරන හැම තැනටම අපි මේ දීලා තියෙන ඒවා ඒ කෝඩ් එක අදාළ ටික ඇඩ් දෙනවා. එතකොට ඔයාලට මම කියලා දෙන්නම් මේ කොහොමද කරන්න කියලා ඉස්සලාම ක්ලාස් එක හදාගන්නේ කොහොමද කියලා. හරි? ඔයාලා ඉස්සලාම ඩොට් එකයි ඔයාලා හිතන්න ඕන දැන් අපි මෙන්න මේ මාතෘකාව හරි දැන් අපි මෙතන බොඩි එක ඇතුලේ අපි H1 කියලා එකක් දාලා මම දාලා H1 කියලා ඔන්න ක්ලෝස් කරගත්තා හරි අපි මේ H1 ටැග් එක පාවිච්චි කරන හැම තැනටම අපිට ඕනේ කියමුකෝ නිකන් රතු පාටට වගේ මාතෘකාව හරි එතකොට අපි මෙන්න මෙතන ඉස්සලාම මේ අනිවාර්යෙන් ඩොට් එක දාන්න ඕනේ නැවතින් විදිහට දාලා එතන H1 කියලා ටයිප් කරගන්න හරිද ටයිප් කරගෙන ඔයාලා මෙන්න මේ වරහන හරිද මේ සංගල වරහන තියෙන්නේ ඔන්න ඕක ඕපන් කරගන්න ඕනේ හරිද ඔන්න ඒක ඕපන් කරගන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේක ඇතුලේ තමයි අපි දැන් ස්ටයිල් එක හදන්න යන්නේ මේ H1 කියලා මාතෘකාව යූස් කරන හැම තැනකටම එතකොට මෙන්න මේක අපි හදන විදිහට ස්ටයිල් එක ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන් කලර් එක දාගන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කරන්න පුළුවන් මේ වගේ ගොඩක් දේවල් මේක ඇතුළේ කරලා අපිට මේක යූස් දැන් අපි මේක ඇතුළට පස්සේ මෙන්න මෙතනට ඔටෝ මේක ඇප්ලයි වෙනවා මෙන්න මේ වචන අපි අත මෙන්න මෙතන හදන එක මේකට ඔටෝම ඇප්ලයි වෙනවා හරිද ක්ලාස් එකක් හදාගත්තාම තියෙන වාසිය ඒක තමයි හරිද ඊට පස්සේ අපි මෙතන බලමු කොහොමද එක කරගන්න කියලා හරිද ඔයාලා මෙතන ටයිප් කරන්න කලර් කියලා හරිද කලර් කියන්නේ මෙන්න මෙතන C L O U R දාන්න එපා හරිද මෙතන C O L O R කියන එක දාගන්න කලර් හරිද ඒක දාලා මෙන්න මේ ඩොට් එක තියන්න හරිද ඩොට් එක තියලා ඔයාලා රෙඩ් කියලා දෙන්න හරිද තොර රෙඩ් කියන එක දුන්න දීලා ඔයාලා ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේක මෙන්න මේක දාගන්න ඕන අය ඩොට් එකයි ප්‍රමාවයි හරි එතනින් තමයි අපි කලර් කියන එක වෙන් කරන්නේ හරි ඔන්න දැන් එක හරි කලර් එකක් දාගන්න අය මාතෘකා හරි කලර් එක දාගෙන ඔයාලා මෙතන ටෙක්ස්ට් කියලා දෙන්න හරි ටෙක්ස්ට් කියලා දීලා මෙන්න මේ වගේ පොඩි ඉරක් ගහලා align කියලා දෙන්න හරි align කියලා දුන්නට පස්සේ මේකත් අපි ආර විදිහටම ඩොට් දෙක දීලා වෙන් කර ගන්නවා. ඒ කියන්නේ මේකින් කියන්නේ දැන් කලර් එක රතු පාට. text align කියන්නේ text එක කොහෙටද align වෙන්න ඕනි කියලා අහන්නේ. එතකොට මෙතන අපිට දෙන්න පුළුවන් left right center ඒ වගේ දෙන්න පුළුවන්. හරිද? එතකොට මේක දෙන්න center කියලා. හරි. දැන් මෙහෙම දීලා ඊට පස්සේ අපි මේක මේ විදිහට command දාලා ඊට පස්සේ ඔයාලට ඒ වගේ දෙන්න පුළුවන්. හරිද? ඔයාලා හිතමු මේකට අපි background color එකක් දෙනවා කියලා. ඒ වචනෙට. එතකොට ඔයාලට මෙතන background color කියලා background එකක් ඒ කියන්නේ අපිට මේක space එක use කරන්න බෑ. space එක වෙනුවට තමයි අපි මෙන්න මේක use කරන්නේ. හරිද? එතකොට ඔක use කරලා ඔතන color කියලා දෙන්න. දෙලම CLOR දීලා ඩොට් එක දීලා ඔයාලා මෙතන තමයි පාටක් දෙන්න. එතකොට ඔයාලා ඉතින් green දෙන්න. මම මට හිතන පාටක් දාගන්න. ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන් මට. හරිද? ඔය දුසු තුනම background color එක අපිට ඇඩ් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව තියෙනවා ඒ කියන්නේ text එකේ කියන්නේ text එකේ විදිය කියන්නේ text type එක ඔයාලට දාගන්න පුළුවන්. දැන් නම් මට හැබැයි එතන මේ text type මතක නෑ. ඔයාලට ඒ විදිහට text type එකක් වුණත් දාගන්න පුළුවන්. ඒ කියන්නේ අර එක එක font size එක තියෙනවනේ. ඒ font type එකම අර තියෙන මේ විදිහට අපි ඒව දාගන්න පුළුවන්. ඒක මට හරියටම මතක නෑ. මට පේනවා ඇති දැන් මාර් ග්‍රීන් කියලා දුන්නා මෙතන රතු පාට වැටුණා ඒ ටික වුණා හරි
මෙතන දැන් ඔයාලා මෙතන ක්ලාස් එක හදාගෙන ඉවර හරිද ඔයාලා මෙතන ක්ලාස් එක හදාගන්න දැන් මේ ක්ලාස් එක අපි යූස් කරන්නේ කොහොමද යූස් කරන්නේ මෙන්න මේ විදිහට හරිද දැන් අපි ඔයා හිතනකො h1 කියන ටැග් එක පාවිච්චි කරා හරිද කරනවා කරාට පස්සේ දැන් ඔයාලා හිතනකො මේ මාතෘකාවට අපිට මෙන්න මේ ටික ඔය රතු පාටින් මැදට අරගෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක පොළ පාට දාලා ඒ විදිහට ඕන කියලා එතකොට ඔයාට ගන්න තියෙන්නේ මෙන්න මේ h1 එක ළඟට ගිහිල්ලා අපි මෙන්න මේ h1 එකට ක්ලාස් එක ඇඩ් කරන්න ඕනේ හරිද මේ ක්ලාස් එක ඇඩ් කරන්නේ මෙන්න මේ විදිහට හරිද ඔයාලා එතකොට h1 එක ටැග් එක ඇතුළට ගිහිල්ලා අර ටැග් එක ඕපන් කරපු ගණන් ක්ලෝස් කරපු ගණන් නෙමෙයි එතනට ගිහිල්ලා h1 ටැග් එක ඇතුළට ක්ලාස් කියලා ටයිප් කරලා සමානයි මේ උඩු කොමා ඇතුළේ h1 කියලා ටයිප් කරන්න. එතකොට මෙන්න මේ h1 ක්ලාස් එක මෙතනට ඇඩ් වෙනවා. හරිද? එන්න එක තමයි අපි ක්ලාස් එකක් හදාගත්තාම තියෙන වාසිය. අපිට දැන් ඕන නම් දැන් අපිට ඒ ක්ලාස් එක යූස් කරන්න ඕනේ නැහැ කියන්න. එතකොට ඔයාලා දැන් මෙතන මේ h1 කියන ටැග් එක කරලා මොනවයි ටයිප් කරලා මෙතන h1 එක ක්ලෝස් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ ක්ලාස් එකට يعني අපි මෙතන ඇඩ් කරපු ටික මේකට ඇඩ් වෙන්නේ නැහැ. මොකද අපි මෙතන ක්ලාස් එකක් හදාගෙන තියෙන්නේ. හරියට නිකන් group එකක් වගේ. නේද? ඒ group එක ඇඩ් කරොත් විතරයි ඔයාලට ඒ ටික ලබා ගන්න පුළුවන්. අපි දැන් normal විදියට මේක h1 කියලා type කරලා පස්සේ අපිට අර කලින් විදියට අර bolt එක වගේ බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේක දැන් අපි මෙතන ක්ලාස් එකක් හදාගෙන තියාගත්තට පස්සේ දැන් ඔයාලට තව ක්ලාස් එකක් හදන්න ඕන නම් මේක ඇතුළෙම ඩොට් දීලා මං කියන්නේ h1 දෙන්න කියලා ඔයාලට කැමති අකුරක් දෙන්න. ඊට පස්සේ මේ වරහන් ඇතුළේ ඔයාලට අදාළ ටික විදියට ටයිප් කරගන්න. ටයිප් කරාට පස්සේ මේ ක්ලාස් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඒ ක්ලාස් එක දැන් මෙතන a අකුරෙන් දෙන්න. එතකොට මෙතන ක්ලාස් සමානයි. මෙතන a අකුර ගැවුවට පස්සේ a අකුරට අදාළ ටික මේකට ඇඩ් වෙනවා. ඔය ටික තමයි පොඩ්ඩක් CSS ටිකේ පොඩ්ඩක් කියලා ඉගෙන ගන්න තියෙන්නේ. ඔයාලට ඒ ටික ලස්සන කරන්න පුළුවන් එහෙම දාලා. ඔයාලට කැමති විදියට. ඔය මෙන්න මේ ටික මතක තියාගන්න හරියට මම ස්පෙලින්ග් එක වරද්දන්න නැතුව මෙන්න මේ මේක දීලා මෙතන ස්පේස් එක දීලා වෙන් කරන්න එපා. මෙන්න මේ විදියට ඔයාලා ඉඩක් දෙන්න. හරිද? ඔයාලට ඒ ටිකේ මොනව හරි ප්‍රශ්න තියෙනවද? ක්ලාස් එකක් හදාගන්න එක ගැන. ක්ලාස් එක ඉස්සලාම අපි හෙඩ් ටැග් එක ඇතුලේ තමයි CSS ලියන්නේ. එතකොට හෙඩ් ටැග් එක ඇතුලේ ස්ටයිල් එකක් අපි හදාගන්න. මේ විදියට. ඊට පස්සේ තමයි ඒ ස්ටයිල් එක හදන එක තමයි කියනවා CSS කියලා කියන්නේ. ඕකට තමයි. නේද? ඊට පස්සේ මේවයි ක්ලාස් දෙක තුනක් හදාගෙන අපිට වෙබ් පේජ් එක හදද්දී ඒක කැමති තැනට ටග් කරලා යූස් කරන්න පුළුවන්. නැත්තම් අපිට මේවා වෙන වෙනම කලර් කර කර ඉන්නවා. දැන් තමයි මේක අපිට දවම එකක් තියෙනවා මේක කලර් කරන්න. එතකොට මේකට ගහන්න වෙනවා කලර්. ඊට පස්සේ මේක වෙනම ගහන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ආයෙ කලර් දී ටිකම යූස් කරනවා නම් ආයෙ ගහන්න ඕනේ. ඒකට වඩා ලේසි මෙන්න වගේ CSS පොඩි කැලක් හදාගත්තාම ඒ ටික අපිට යූස් කරන්න පුළුවන් ටග් කරලා. හරි විදියට. හරි. දැන් තියෙන ඔයාලට ප්‍රශ්න අහන ටයිම් එක. දැන් මේ ටික තමයි ඔය මූලික දේවල් ටික කියන්නේ HTML කෝඩ් එකෙන් CSS එක හදාගන්න මේ ටික තමයි පාවිච්චි කරන්න ඕන. දැන් අර h1 කියලා එකක් අපි ස්ටයිල් එක හදාගත්තානේ. ඔව්. ඒක අපි පල්ලෙහා h1 එක යූස් කරා. h1 අර h1 හෙඩින් එකට. මෙන්න මෙතන h1. ඔව්. ඔය යූස් කරා. දැන් ආයේ අපිට h2 හෙඩින් එකට යූස් කරන්න ඕන නම් ඔය ස්ටයිල් එකම යූස් කරන්න පුළුවන්ද නැත්නම් h2 කියලා හදන්න ඕනේ. නෑ නෑ. ඔයාට දැන් මෙන්න මෙතන අපි දාපු රතු දැන් මේ කලර් රතු පාටින් ඔහොම මේ ටිකම ඕන නම් ඔයාලට කිසිම උලන්නේ නැහැ දැන් ඔයාලා මෙතන h2 එක ඕපන් කරලා මෙතන h1 එක දෙන්න මෙතන මම මෙතන දුන්නේ වේරියබල් එක ඔයාලට ඕන මෙතන ඉසට් කියලා උනත් දෙන්න පුළුවන් කිසිම උලන්නේ නැහැ මම h1 ටැග් එකට ගත්තේ හින්දා මේ ඔයාලට අර කියන්නේ ඇට හුරු වෙනවා වගේ දුන්නේ ඔයාලට මෙතන කැමති එකක් දෙන්න පුළුවන් කිසිම උලන්නේ නැහැ එහෙනම් ඔතන ස්ටයිල් දෙක තුනක් තිබ්බනම් අර මුළුම මේකටම දාගන්න පුළුවන්. ඔව් දාගන්න පුළුවන් මෙතන ඔයාලා ඉස්සලා ඔයාලා ඕනනම් මේවා කොපි කරගන්න. ලේසි විදියට කොපි කරගෙන පොඩ්ඩක් ඊළඟට මේ එන විදියට පේස්ට් කරගෙන යන්න. මෙතන ඩොට් එක අනිවාර්යයි ඉස්සරහට තියෙනක. ඊට පස්සේ මෙන්න මෙතන වේරියබල් ටික පොඩ්ඩක් වෙනස් කරලා
මෙතන ඔයාලට ඊට පස්සේ කැමති ටික දෙන්න. මෙතන රෙඩ් නම් උඩට yellow දීලා ඕම් පොඩ්ඩක් වෙනස් කරගෙන තියාගන්න ටික. මෙතන right කියලා දීලා ඕකේ. ඔයාලට කැමති විදිහට පොඩ්ඩක් හදාගෙන තියාගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙනස් කරගන්න. එතකොට මේක යූස් කරන තැනට මෙන්න මේ ටික වැටෙනවා. ඒක ලේසි ඉතින් ඔයාලා පොඩ්ඩක්. නැත්තම් අපිට කරන්න තියෙන්නේ මේ තව දිග ක්‍රමයක් තියෙනවා නම් එතකොට මේක ඇතුළට ගිහලා ඔක කලර් කියලා ටයිප් කරලා එතකොට ඒව සමානයි ඔහොම කරලා දාලා හැම එකටම දාගෙන යන්න වෙනවා ටයිප් කරන්න යනවා ඒකෙන් ඉඳලා ලේසි වෙන්න තමයි මේ මේ විදිහට අපි ටාස්ක් ටිකක් හදාගන්නේ ඔයාලා මෙන්න මෙතන දැන් ඔයාලා මේක නෝට් පෑඩ් එකේ ගහන්න තියෙන්නේ නෝට් පෑඩ් එකේ ගහගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනට ගන්න හරි මෙතනට ගිහලා මෙතන සේව් ඇස් එකක් තියෙනවා සේව් ඇස් දුන්නාට පස්සේ ඔයාලා මෙතන ලොකේෂන් එක සිලෙක්ට් කරලා ඔයාලා මෙන්න මෙතන වාගේ ෆයිල් එකේ නම දීලා .html කියලා දෙන්න. හරි. .html කියලා දීලා මෙතන text විදියටම තියන්න. තියලා save කරගන්න. හරි. ඔයාලා එහෙම save කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි එන්නේ මේ. න්යා අරව ඔයාලා browser එකේ සලකුණක් එක්ක මෙතන ෆයිල් එක. ඒක තමයි ඔයාලා upload කරන්න ඕනේ. මේක ඔයාලා upload ගන්න. මේකයි දැන් ඔයාලා අතනට ෆොටෝ එහෙම දානවා නම් ෆොටෝ එකයි ඒ ඔක්කොම මේ දෙකම ඒ ටික ඔක්කොම zip ෆයිල් එකක් කරලා ඒ zip ෆයිල් එක ඔයාලා අතනට upload කරන්න පුළුවන් එහෙනම් තමයි මෙහෙම set up කරත්තා මේ විදිහට තමයි පෙන්වන්නේ ෆයිල් එක. ඊට පස්සේ මේක කෙලින්ම upload කරන්න පුළුවන්.